ම සන්තුූෂ වෙනවා අද නෑබෝඩ අරුප්පලකන්ද මතුගම මිස්මට අයත් අපේ ජනතාවත් වෙනත් මිසංවලින් ඇවිල්ල ඉන්න උබසිේරු දෙනාටත් ආමන්ත්‍රණය කරන්නට ලැබීම ගැන. අද වරසාාවක්ති වුණා නමුත් දැන්වර්සාාව ඉවරයි. ඒක හරිර් නිකං සුද්ධාත්මණන් වහන්සේගේ ආශිරවාද ගලාගෙන ආවා වගේ අපි උඩට. අපි අද සුද්ධවන්තමුණ මුනිතුමාගේ මේ දේවස්ථානයට අවුරුදුසීක්. සම්පූර්ණ වන ජුබිලි මංගල්ලය සිදු කරනවා. අවුරුදු සීයක් යන දීර්ග කාලයක්. අඩුගානේ පරම්පරා දෙකක් තුනක් ජීවත්වන කාලපරිච්ෂේ දෙයක්. අපි වෙනේ කරලා බැලුවොත් දැම් මේ ප්‍රදේශයේ පවුල් දොළහයිලු ඉන්නේ. එනිසා ඉතාමත්ම කුඩා සංගයක් තමයි මේ ප්‍රදේශයේ ජීවත්වෙන්නේ. එවගේම මේ ප්‍රදේශයට යාබදවති ඉන්න වතු කම්කරුවන් ගැන මගේ අවධානය මේ වෙලා වෙදී යොමු කරන්නට කැමතියි. ඔවුන් දැන් ලංකාවට ඇවිල්ලා අවුරුදු දෙසීයක් සම්පූර්ණ වෙනවා. එතකොට ඒ අගෙන් සමහර දෙනෙක් කතෝලීක ක්‍රිස්තියානි සමහර දෙනෙක් එක්දාස් නමසය හැට ගණන්වල සිරිමාවෝ ශාස්ත්‍රී ගිවිසු මස්සංකෙරුවට පස්සේ ඒගොල්ලො ආපහු ඉන්දියාවට ගියා. ඒකෙන් මේ වතු සංගවල හිටපු හිතුුණු ජනතාව අඩුුණා. නමුත් අපි මේ දේවස්ථාන අතාහරින්නට දෙන්නෙ නෑ මේවා ආරක්‍ෂා කරගෙන ඉදිරියට ගෙන යනවා ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙලක් තුළ. ආදරණීය සහෝදර සෞදරියනි අපි සිදුකරන්නේ සුදෝ අන්තෝනි මිනිදදුුන්ගේ බංගල්ලය. එක යන්නේ සුද්දෝ සභාවේ ඉතා ප්‍රසිද්ධ සාන්තුවරයෙක්. ෝ කිසිම රටක සුදවන්තෝනි මිනිතුමාගේ පල්ලියක් නැති රටක් පොහේවත් නෑ.ඉතාම කුඩා දූපතක වුනත් ලෝකේ තියෙන සුදවන්තෝනි මිනිතුමාගේ පල්ලියක් තියෙනවා අනිවාර්යෙන්. සුදවන්තෝනි මනිතුමාට අපේ ජනතාව දක්වන්නේ පුදුමාකාර ආදරයක්. අසීසියේ ෆරැන්සිස් මනිතුමා ළඟ සේවය කරද්දි උන්වහන්සේට හොඳට දේශනා කරන්න පුළුවන් කියලා ඇැඟිච්ච නිසා එදා. උන්වහන්සේට බාරදුදුන්නා දේශකයකු වසෙන් ධර්ම දේශන කරන්නට විවිධ ප්‍රදේශවලට යන්නට. උන්වහන්සගේ දේශනාහන්නට මිනිස්ු ගොඩා දෙනෙක් පැමිණියා. ඒ නිසා උන්වහන්සට නමක් බැඳනා රන්දිව කියලා. එකඇනි රත්තරං දිවක් තියෙනවා කියලා උන්වහන්සේට දේශනා කරන්න. උන්වහන්සේ දේශනා කරදදි ටිකෙන් ටික ිකෙන්න් ටික උන්වහන්සට පුළුවන්කම ලැබුණ ප්‍රාතිහාරිය කරන්න. විවිධ ප්‍රාතිහාරය උන්වහන්ස ගයක් අතින් සිද්ධ වුණා. ඉතින් මිනිස්සු ගොඩා දෙනෙක් මේ අන්තෝනි මුනිතුමා ගැන ලොකු විශවාසයක් ඇතිකරගත්තා. ඉන් පස්සේ උන්වහන්සේ අවුරුදු තිස් එකක් වයසතියද්දී ඒ කාලෙදී එක්දස් දෙසයතිස් එකේ දී උන්වහන්සේ මරණයට පත් වනාා අසනීපයක් හැදිලා. අන්තෝනි මුනිතුමා කියන්නේ අපි වගේ මනුෂ්‍යයෙක්නේ මේ මනුෂ්‍යාව වෙනස් කරේ කවද්ද. කවද මේ මනුස්්‍යාව ඒවගේ ලස්සන පලබරිත කෙටිකාලයක් ඇතුළත වනත් ලොකු පලදැරීමක් උන්වහන්සේ ජීවිතය තුළ සිදුකරන්නට කටයුතු කළේ කවුද. ඒ කවුරුවත් නෙමෙයි දෙවියන් වහන්සේ. දෙවයන් වහන්සේ තමයි මේ මනුෂ්‍යාවහදලා මවකුසේ බිහිවන්නට ඇරලා ඒ මනුස්්‍යයාගේ ජීවිතය පෝෂණය කරලා ඒ ජීවිතය තුළින් ප්‍රාතිහාරය කරමින් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්නට මිනිස්සුන් බොහෝ දෙනෙකුගේ ජීවිත ඒ කාලෝක කරන්නට කටයුතු සැලැස්සුවේ වෙන කවුරුවත් නෙමෙයි දෙවියන් වහන්සේමයි. ඒ දේව ආදරයේ සලකුණක් ලෙස. සුදවන්තෝනි මනිතුමාගේ ජීවිත අපි දකින්නේන් වහන්සේ පිස්සුස් වහන්සේට සැබවින්ම ආදරය කරලා උන්වහන්සේ සමඟ ජීවත් වනා. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වනා. උන්වන්ස වෙනුවෙන් මැරුම් කන්නට පවා සූදානම් වනා ඒ නිසා උන්වහන්සේ දෙවියන් වහන්සේ සුදවන්තනි මුනිතුමාවසාන්තුවරයෙක් කළ සාන්තුවර ඒවගේ අපිත් අපි හැමෙක් කෙනාම ලොකුලොකු දේවල් කරන්න ඕන්නෑ පොඩි පොඩි දේවල් අපිට එනවා දුර් පරීක්ෂාවල් පොඩි පොඩි ඒවා අපි කියන්න ඕන්න න මේ මං කරන්න පොඩි හොරකමක් කරන්න හිතෙන්ට පුළුවන් සමාර වෙලාවට තාගේ හැරි පර්ස්සේක පාරේ වැටල ගිහිල්ල තියෙන. ම මේ හහිදගනඒ ඇතුළ තියෙන සල්ලිටික ක්වදාගෙන ඒක විසි කරලා දැම්මත් මම පොරෙක් වෙනෝ. මම ස්වාමින් වහන්සේ කියලා තින නෙමෙයි. ස්වාමින් වහන්සේ කියලා තියන ඒ අයිතිකාරයට දෙන්න ෝ නෙහම නං අපි. අද විශේෂයෙන්ම අද අපි ජීවත්වන සමාජය තුළ මේ තත්ත්වය තියෙනවා. බලන්න කොච්චර අපේ සමාජය දූෂණයෙන් පිරිලද කියලා දැන් හැමෝම කතා කරන්නේ දූෂනය දූෂණය ගැන. දෂය පාලනය කරන්න පාල්ලිමේන්තුවට පනතකුත් ගේෙන්ඩ යනවා. දූෂණය ගැන හොරකම ති අපි පොඩි අය පවා පොඩි කන්තරුවලු වැඩ කරන ඉලධාරින් පවා හොරකමට බරයි දැන් කාගෙන් හරි පර්මිට් එකක් ගන්ඩ ඕනෙව වනාම කාටහරි මනුවටහරි ලී කඳක් එහට මෙහට කරන්ඩ එහෙම නැත්තං චිමෙන්ති කොට්ට ප්‍රමාණයක් ලබා ගණ්ඩ එතකොට අපි අපේ කන්තූරුඉල්ලධාරි මහත්මයක් ගාවට කියියාම එයා කියනවා විසි පන්දහත් දුන්නොත් ම මේ අසනග හල දෙන්නම් කියලා. මේ පොඩි ඉලධාරයක් පවා දූෂනයට බරවෙලා අද ලංකාවේ. ඉන් කොහමද රටක් හදන්නේ දූෂණයට බරවුුණාම අපි ඔක්කොමල්ලම් අපි අවංකනං රට හදන එක අමාරු නෑ. අපේ අපි නිතරම බනිනවාේ රට පාලනය කරනය ලොකු අය. අප පාර්ලිමේන්තුව ඉන්නයි හොරකං කරනවා මේ ඔක්කොම් මුන් අලි හොරු සට්ටකක් කියලා අපි කියනවා නැද්ද නමුත් බලන්නකොට අපිත් එඒ වැඩේ කරනවානේ. එහෙම බෑනේ ඒගොල්ලන්ට දාන නීති අපි ක්‍රියාත්ම කරන්නනේ අපේ ජීවිතය තුළ එහෙම නැත්තම් අපි බොරුකාරව ලොකුවාය අපේ ලොකු අය මම ඒකෙන් කියන්න ඇයල හොරකන් නොකර ඉන්න කියලා ඒගොල හොඳට හොඳ ලොකු ගණන්ගා නොයගුල්ලෝ ඒකයි පැදිලී හොඳටම එල්ලොකු කට්ිය හොරු ආරක්ෂා කරනවා. හොර හොරකමට ඉඩ දෙනවා. නොෙක් ආකාරයේ දූෂණයවල දූෂණ ක්‍රියාවලේ ගොලු ඇදිලයින්නවා එක ඇත්ත ආය අහන්ඩ දෙයක් නෑය ගැන. ඒගුලු කොච්චර යටිකිරිය පැල්නකං කෑ ගැවත් ඒක තමයි ඇත්ත. ඇම දාම සිද්ධ වෙන දෙයක්. නමුත් එහෙම ගොන්නයි කියලෙ වෙරලා අපිත් පොඩි පොඩි හොරකං වලට ආසවුනොත් කැමැති වුුණොත් ඒකත් වැරදිනේ. ඒ ස අපි දැන ගන්න ඕන අවංකවීමේ වැදගත්කම. අපේ සමාජයට ඉතා අවශ්‍ය දෙයක්. ඒවගේම නීති ගරුක ජීවිතයක් ගත කිරීම වැදගත්කම. ැ නීති ගරුකෝ කවුද ජීවත්වෙන අද මේ සමාජය. හිීදෙනද නීති ගරුකෝ ජීවත් වෙන්නේ. ඊයක්ක් හරි දුන්නම බිරිලේ අන්ඩ පුළුවන්න්නේ සමහරවෙලවට ඔේ නීතිය ක්‍රියාත්ම කරද්ද කියියක් හරි අතර දුන්නාම කාග හැරි ආ යන්ට යන්න්න යන්ඩ යන්ඩ කියලා පාස් කරල දන්න ඕනේ. ප්‍රදන්නවන්න එක වෙනවා කියලාම්. ඒම නීතිගරු වෙන්නන්නේ කහොමද මේ රට අපි නීතිය කඩනුවනම් නීතියත් තිනන අපි නීතියට එකඟ වෙන්න ඕේ. තැන් රටේ නීතියත් තිනන ආදයම් බදුවේ අපි ගෙන්න ඕන කියලා ආදෑයම් බද අපි ගවන්න ඕනේ. ඒක හංගන්ඩ ගියොත් එහෙම වෙන්න රට විනාශ වෙනවා. මේ වගේ අපේ ජීවිත තුළ අඩුපාඩු ගොඩාක්තියනවා මේ අඩු පාඩුත් එක් අපට සාන්තුවරු වෙන්න බෑ. සාන්තුවරු කියලා කියන්නේ හැමතිස්සෙම හරිදේ කරන්න කියී පැත්තගියත් හරිදේ කරන්න. පැත්තගියත් හරිදේ ගැන කතා කරන්න. අවංක වෙන්න. නීති ගරුකවෙන්න, විශේෂයෙන්ම හර්ද සාක්ෂියට එකඟව කටයුතු කරන්න. අපේ රටේ හුඟාක් වෙලාවට අඩු පාඩුවත් තමයි හර්ද සාක්ෂයක් කියෙන එකක් නැතිකම සුද්දවන්තයෝ කෙලකෑන්නේ අපේ ජීවිතයට ශක්තියත් දෙන, අපිට ආලෝකයක් දෙන අපිට මඟ පෙන්වෙන දෝසුෂෝද වේ මඟ පෙන්ව නෑ තමයි. සාන්තුවර කල ැනන්නේ නිසාපී අන්නේ වගේ මඟ පෙන්වන්නේ වන්නට උත්සාකරමු අද මේ සමාජය තුළ. ඔබසරු දෙනාටම ඒ ආශිර්වාදය සුදවන්තූ නිමුණ දුන්ගේ පිහිටෙන් ලැබේවා කියයා මා ප්‍රාත්ථනා කරනවා. මම සන්තුූස වෙනවා ඔබ අතරට එන්නට ලැබීම ගැන අපි පූජාවෙන් පස්සේ අපි ඔබට කතා කරනවා බ්‍රදේශු පිහිටයි.